අපේ දරුවන්ට පුංචි ඉල්ලීමක් කරනවා ආමුදුරුව විදිහට නිච්ඡං වද්දා පචායිනු චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං වලං Thank you.
ගම්පල යුගයේ රජකම් කරපු හතරවෙනි බුවනක බාහු රජතුමාගේ අමාත්‍යවරයෙක් වෙච්ච සේනාදි ලංකාර කියන අමාත්‍යවරයයි මේ විහාරය කරවලා තියෙන්නේ. දැන් හැමෝම හොඳට බලන්න මේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා. ඔයගොල්ලන්ට දැකලා හුරු පුරුදු අනුරාධපුර පොළොන්නරුව යුගවල තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලාට වඩා හාත්පසින් වෙනස් ප්‍රතිමාවක් තමයි ලංකාතරගේ තියෙන්නේ. ඒකට හේතුව දරුවනේ මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන සම්ප්‍රදාය. මේ සම්ප්‍රදාය අපේ රටේ තියෙන සම්ප්‍රදායක් නෙවෙයි. මේ සම්ප්‍රදාය තියෙන්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තේ. මේ සම්ප්‍රදායට තමයි පල්ලව සම්ප්‍රදාය කියලා කියන්නේ. පල්ලව සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමාවල විශේෂත්වය බලන්න බුදුපියාණන් වහන්සේගේ නේත්‍රාදීහා. දෙනෙත් හොඳින් විවෘතවයි තියෙන්නේ. දැන් අපේ අනුරාධපුර පොළොන්නරුව යුගවල බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍රා පිටන්නේ අඩවන්න. නමුත් බලන්න පල්ලව සම්ප්‍රදායේදී විවෘත දෙනෙත් දිගු නාසය, පළල් මුඛය, සිහින් දිගටි හතරස් සම්පෙති, පළල් ලුර තලය, සිහිනිග මෙන්න මේ වගේ ලක්ෂණ තමයි පල්ලව සම්ප්‍රදායේ දකින්න ලැබෙන්නේ. ඊළඟට මේ පල්ලව සම්ප්‍රදායේ ප්‍රතිමාවල තේජස් භාවයක් තමයි විරූපණය වෙන්නේ. අපේ අනුරාධපුරයේ පොළොන්නරුවේ තියෙන බුද්ධ ප්‍රතිමාවල තියෙන ශාන්ත භාවය මේ ප්‍රතිමාවේ නැහැ. ඒ තේජස් භාවයේ වැඩි දියුණුවට හේතුවක් තමයි බලන්නේ බුදුපියාණන් වහන්සේගේ නේත්‍රාවල තියෙන ස්වභාවික මැණික් ගල් දෙක. ඒ මැණික් ගල් දෙකක් යොදලා තියෙන නිසා තර අඩවන් දෙනතේ තියෙන ශාන්ත භාවය යටපත් වෙලා තේජස් භාවයත් මත වෙලා පේනවා. ඊළඟ බලන්න බුදුපියාණන් වහන්සේගේ සිරසට උඩින් ඔබට පේන තියෙන කොටස දිහා. ඕකට තමයි දරුවනේ සිරස්පත කියන්නේ ගිනිදැල්ල කියන නමත් භාවිතා කරනවා. ওই සිරස්පතත් බුද්ධ ප්‍රතිමාවලට එකතු වෙන්නේ නුවර ගම්පල යුගවලදී. අනුරාධපුර පොළොන්නරුව යුගවල බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරස්පත දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ බුදු සිවුරේ රැලි රටාවෙත් ලොකු වෙනසක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ආයේ අනුරාධපුරේ පොළොන්නරුවේ වගේ ප්‍රදේශවල ගියාම බුද්ධ ප්‍රතිමා වහන්සේලා බලද්දි බලන්න හොඳට මේ සිවුරේ තියෙන රැලි රටාව. අනුරාධපුර පොළොන්නරුව යුගවල තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ සිවුරේ රැලි සමාන්තරව විහිදෙන ඇඟට ඇලුණු රැලි රටාවක් තමයි තියෙන්නේ. නමුත් බලන්න එක වෙනස් වෙන විදිය නුවර ගම්පල යුගවලට එද්දී දිය රැල්ලක් වගේ සමාන්තර භාවයක් නැහැ. පැහැදිලිව පේන විදියට සිරුරෙන් පිටට නෙරාගෙන එන විදියට නිර්මාණය වෙනවා. මෙන්න මේවා තමයි දරුවනේ අනුරාධපුර පොළොන්නරු සහ නුවර ගම්පල කියන යුගවල තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ මූලික වෙනස්කම්. ඊළඟට බලන්න මේ ලංකාතිලක විහාරයේ තියෙන මකර තොරණ දිහා. මේ මකර තොරණ සුවිශේෂී මකර තොරණක්. මේ වගේ මකර තොරණක් ලංකාවේ වෙනත් කිසිම විහාරයක දකින්න ලැබෙන්නේ නැහැ. මම මෙහෙම කියද්දි ඔයගොල්ලෝ හිතයි අපේ පන්සලේ තියෙන මකර තොරණක් කියලා. මකර තොරණ තියෙනවා. නමුත් මේ වගේ මකර තොරණක් ලංකාවේ වෙනත් කිසිම විහාරයක දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ කාල වේලාවත් එක්ක දැන් මකර තොරණ විස්තර කරන්න කාලය නැහැ. ඕක විස්තර කරන්න ගියොත් මකර තොරණ විතරක් විනාඩි 10කට වැඩිය ගත වෙනවා. ඒ නිසා මම මේ කියන වැදගත්ම කාරණේ විතරක් මතක තියාගන්න. ලංකාතිලක විහාරයේ තියෙන මකර තොරණේ විශේෂම කාරණේ තමයි බලන්න ඔය ඉහළින්ම පේන කාන්තා රූප ටික දිහා. ඒ කාන්තා රූප අඩ නිරුවත් බුදුරජාණන් වහන්සේ තිහලෙන් උඩුකය නිරුවත් කාන්තා රූප දකින්න ලැබෙන එකම මකර තොරණ තියෙන්නේ ලංකාතිලක විහාරයේ. දැන්ට ඒ විදිහට මතක තියාගන්න. ඊළඟ මෙන්න මේ ආරුක්කයේ තියෙන සිතුවමයි ඔයගොල්ලන්ට වැදගත්ම සිතුවම. මේ සිතුවම තමයි ඔයගොල්ලන්ට විශේෂ නිර්දේශයට තියෙන්නේ. මේ සිතුවමටයි සිව් හංස පූට්ටුව කියන්නේ. ඔය ආරුක්කයේ රවුම මැද බලන්න හංසයෝ හතර දෙනෙක් යොදාගෙන කරලා තියෙන හංස පූට්ටුව. සාමාන්‍ය හංස පූට්ටුවක ඉන්නේ හංසෝ දෙන්නයි. මේ ලංකාතිලක විහාරයේ විතරයි මේ විදිහට හංසයෝ හතර දෙනෙක් යොදාගෙන මේ සිතුවම කරලා තියෙන්නේ. පසු කාලීනව දළදා මැදුරේදී කරද්දී දළදා මැදුරේ පහත මාලේ සිව්හංස පූට්ටුවක් සිත්තම් කරලා තියෙනවා. ඒ අරන්ට වෙලත් කිසිම තරක සිව්හංස පූට්ටුව නැහැ. මේ තමයි මුල්ම සිව්හංස පූට්ටුව. ඒ නිසා තමයි මේක ඔයගොල්ලන්ගේ විශේෂ නිර්දේශයටත් අතුලත් කරලා තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ සමහරට දකින්න ඇති ලංකාතිලක විහාරයේ තියෙන සඳකඩ පහන. ඒ සඳකඩ පහන දැක්කේ නැති අය යද්දි බලාගෙන යන විහාරයට ඇතුළු වෙන තර පීකට කියලා පාමුල තියෙන සඳකඩ පහන. මේ සඳකඩ පහන කරුණු තුනක් හින්දා විශේෂ වෙනවා. පළවෙනි කාරණේ තමයි මේ සඳකඩ පහන කිසිම කැටයමක් නැහැ. දෙවෙනි කාරණේ තමයි මේ සඳකඩ පහන පිහිටි කළු ගලේ තියෙන්නේ. තුන්වෙනි වැදගත්ම විශේෂම කාරණේ තමයි ලංකාතිලක විහාරයේ තියෙන සඳකඩ පහනේ සම්පූර්ණ වෘත්තයම පෙන්වනවා. එහෙනම් මතක තියාගන්න පිහිටි කළු ගලේ තියෙන කිසිම කැටයමක් නැති සම්පූර්ණ වෘත්තයම පෙන්වන සඳකඩ පහනක් තමයි ලංකාතිලකයේ තියෙන ඉන්සයි සඳකඩ පහනක් විශේෂිත වෙනවා. ඒ සඳකඩ පහන දෙපැත්ත නිර්මාණයක් තියෙනවා කළු ගලේ කරපු එකත් බලන්න. ඒක හඳුන්වන්නේ ගජසිංහ රූපේ කියලා. ගජසිංහ කියලා සතෙක් නැහැ. සිංහයවයි යතාවයි සම්බන්ධ කරගෙන ශිල්පියෝ එක හිතින්ම වාගෙන මනක් කල්පිතව කරපු නිර්මාණයක්. ඒක තමයි ගජසිංහ රූපේ කියන්නේ සඳකඩ පහන දෙපැත්තේ තියෙන. ඊළඟට ඇතුළු වෙන තැන ප්‍රධාන බිත්ති දෙකේ විශාල සිංහ රූප දෙකක් ඔයගොල්ලෝ දකින්න නැති. ඒ සිංහ රූපේ තමයි කේසර සිංහ රූපේ කියන්නේ. කේසර සිංහ රූපේ තමයි දුවේ පුතේ නුවර ගම්පල දිශාවල දිසා කුඩියට භාවිතා වෙන්නේ. මේ දොරවල් දෙක අතර තියෙන විශේෂිත මුරගලක්. ඒ මුරගල හඳුන්වන්නේ
ත්‍රිමාණ යුගල මුරගල කියලා. තනි මුරගලයි බොහෝ තැන්වල තියෙන්නේ. ලංකාතිලක විහාරයේ යුගල මුරගලක් තියෙනවා. ඒකත් විශේෂිත කාරණයක් වෙනවා. දරුවනේ මේ විහාරය ඇතුළේ තියෙන හැම සිතුවමක්ම වසර 750ක ආසන්න පැරණ චිත්‍ර අවසාන වතාවට මේ චිත්‍ර මත වර්ණ ගැන්වීමක් කරලා තියෙන්නේ. මීට අවුරුදු 200කට විතර කලින් ඒ කියන්නේ කීර්තිසී රාජසිංහ රජතුමා රජකම් කරන සමයේ. එදා ඉඳලා අදවනකුරු මේ චිත්‍ර මත නැවත වර්ණාලේප කරලා නැහැ. ඒකට හේතුව මේ වර්ණ එකක්වත් අද අපිට වෙළඳපළක ගන්න නැහැ, නිෂ්පාදනය කරන්න නැහැ. මේවා දේශීය අපද්‍රව්‍ය යොදාගෙන කරපු ස්වභාවික වර්ණ. ඊළඟ ඔයගොල්ලෝ දකින්න ඇති අර විහාරේ මහා පැත්තේ කොටු දොරලා තියෙන විශාල සෙල්ලිපිය. ඒ සෙල්ලිපියක් වැදගත් වෙනවා. ඒ සෙල්ලිපිය හඳුන්වන්නේ ද්විභාෂා සෙල්ලිපිය කියලා. එකමතර භාෂා දෙකක් තියෙනවා. පුරාණ සිංහලයි ද්‍රවිඩයි කියන භාෂා දෙකෙන්ම සඳහන් වෙනවා. මතක තියාගන්න ලංකාවේ තියෙන විශාලතම ද්විභාෂා සෙල්ලිපිය ලංකාතිරකේ තියෙන ඊට වඩා ලොකු සෙල්ලිපි තියෙනවා. ඒක තනි භාෂාවේ සෙල්ලිපි. අවසාන වශයෙන් ඔයගොල්ලන්ගේ සාමාන්‍ය දැනීමට මතක තියාගන්න මෙන්න මේ කාරණයක්. රුපියල් 500 අලුත් මුදල් නෝට්ටුව අතර ගත්ත වෙලාවට බලන්න ලංකාතිලක විහාරයේ මේ විහාරස්ථානයේ තමයි රුපියල් 500 මුදල් නෝට්ටුවේ තියෙන්නේ. ඉතින් තවත් කරුණු කාරණා රාශියක් තියෙනවා. නමුත් දැන් මේ කාල වේලාවත් එක්ක මීට වඩා මම විස්තර කරන්න කාලය ගන්නෙ නැහැ. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු කරන දරුවෝ විදිහට මේ වගේ පැරණි ස්ථානවලට ආපුවාම මේවා ගැන දැනුවත් වෙලා යන එක ඔයගොල්ලෝ සියලු දෙනාටම වටිනවා. ඒ නිසායි වර්ෂාව ගැන හිතන්නව නැතුව මම නැවතත් මේ උඩට ඇවිල්ලා ඔයගොල්ලන්ට මේ විස්තර ටිකක් කියලා දුන්නේ. එමනම් ආශිර්වාද කරනවා දරුවෝ සියලු දෙනාටම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් මේ දරුවෝ ඉදිරියේදී පෙනී සිටින සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදී විභාග විශිෂ්ට ලෙස සමත් වෙලා සරසවි පියුෂම දක්වා ගමන් කරන්නට දරුවන්ට හැකියාව ලැබේවා. මේ දරුවන්ව මේ ලෝකයට බිහි කරලා හදා වඩා උස් මහත් කරපු මව්පියන්ටත් පින් ලැබේවා. මව්පියෝ සංසාර දුකින් අත මිදේවා. බිව්වෙක් කිරි පීරකටවත් හිලු එක දාඩිය බිඳකටවත් අනන්ත සංසාර දිවත් පවක් නයක් හැම සිදු නොවේවා. මව්පියන්ද අමා මහ නිවනින්ම සැනසේවා කියලා සාදුනාදයක් පවසන්න. රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් සිතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා කියලා.